මම දා ෆොටෝ එකක් කියලා වැත්තර ලයිටි එකයි. යාළුවනේ ෆොටෝ ෆ්‍රේම් එකක්නේ. ඉතින් අපේ මූණ මෙහෙම ගහලා එල්ලන්න පුළුවන්. මගේ නම් ගහන්න බෑ නා ඒවා දිනවනේ. ෆ්‍රේම් එකේ. යාළුවනේ ඉතින් ලස්සන ෆොටෝ ෆ්‍රේම් එකක් හදමු. ලේසියෙන්ම හදන්න පුළුවන්. මේක හදලා විකුණන්න පුළුවන්. ඒකයි මම ඔයාලට කියලා දෙන්නේ. සාමාන්‍ය මේ වගේ නිර්මාණ හොඳ මුදලකට අලෙවි කරන්න පුළුවන්. මොනවා හරි රැකියාවක් හොයාගන්න උත්සාහ කරන්න. ඉතින් තරුණ තරුණිය නිකන් ඉන්න එපා. සාමාන්‍ය මේක වලට මේ ෆොටෝ ෆ්‍රේම්ස් වලට මාර ඉල්ලුමක් තියෙන්නේ. මේක හෑන්ඩ්මේඩ් එකක්. හරි ලස්සනයි. මේක ලීය පාවිච්චි කරේ මේ ඕස්ට්‍රේලියන් ටීම් එකක්. ඒ කියන්නේ මේ රටාඹලෑලි කියන්නේ. සාමාන්‍ය පැලට්ස් වල එනවා මේවා. පැලට් එකක් ගත්තත් මේ වගේ ලෑලි කපලා මේ විදිහට ලී කපලා ගන්න පුළුවන්. සාමාන්‍ය බඩු මඩුවකට ගිහිල්ලා ලී අරන් ගිහිල්ලා ඔයාලට ඕන ගන්නට කපන්න. මම මේ අඟලේ කෑලි වලට කපලා මේ විදිහට ෆ්‍රේම් එක හැදුවේ. තව ඉවර නෑ. පිටිපස්සේ ලස්සන බ්ලැක් බෝඩ් එකක් දාලා චූටි ෆොටෝ එකක් ගහලා අපිට එල්ලන්න පුළුවන්. නිර්මාණ ගොඩක් කරන්න පුළුවන් මේකෙන්. මේ පළවෙනි එක මම කියලා දෙන්නම්. රයිට් අපි හදමු. යාළුවනේ මම මේ ෆොටෝ ෆ්‍රේම් එකේදී මම 12යි 18 කියන සයිස් එකකට හදන්නේ. එතකොට මගේ මේ ලී අඟල් 20ක් තියෙනවා. ඒක මම කපා ගන්නවා. එතකොට මේකේ පල්ල තියෙන්නේ අඟලයි එකහමාරයි. මේ ලී අඟලයි එකහමාර ලීයක්. සාමාන්‍යයෙන් මේ පැලට්ස් වල ඔය ඔස්ට්‍රේලියන් ටිම්බ මේකට කියන්නේ මේ මොනවාද ඔස්ට්‍රේලියන් මේ ඉම්පෝර්ටඩ් කරන ලීයක් රටාඹලෑලි කියලා කියනවා. සාමාන්‍යයෙන් ඔය පැලට්ස් වල එතකොට ඔය මේ ලී මඩු වල වගේ ගන්න පුළුවන් මේ කියන්නේ ගොඩක් පැලට්ස් වලට එන ලී ජාතියක් ටිකක් හොයාගන්න පුළුවන්. හැම මේ ලී මඩුවකම නෑ. සාමාන්‍යයෙන් මේ පැලට්ස් කරන එහෙම තැන්වල මේ හොයාගන්න පුළුවන්. එතකොට මේ පැලට්ස් වලින් ගලවන ඒවා තමයි. එතකොට මේකේ තියෙනවා අඟල් එකහමාරක්. මං අඟලේ කෑලි වලට කපා ගත්තා. ඒක මේ ලී මඩුවකින්ම කපාගෙන එන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන ගාන අපිට කපන්න පුළුවන් පාවිච්චි කරන්න මේ වගේ ෆුට් රූලක්. එතකොට මේක අපිට අංශක 45ට කපන්න පුළුවන්. මේක කැපෙන්න ඕන ලස්සන්ට. මේ ඉර මෙහෙම කැපෙද්දි මෙතනින් කෙලින් කැපෙන්න ඕන. එතකොට තමයි එකකට එකක් ජොයින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කපන්න නැතුව ජොයින් කරන්නත් පුළුවන් මේ විදිහට. මේ විදිහට ජොයින් කරන්නත් පුළුවන්. නමුත් අර කපල ජොයින් කරපුවාම ගානට මුල්ල ලස්සනට එනවා. නමුත් ආට් එක ඉතින් ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට විදලා එන දැම්මත් නැත්නම් ගම් දාලා ඇලුවත් ප්‍රශ්නයක් නැහැ. මේක යාළුවනේ ලේසියෙන්ම මේ වගේ කියත් පැටියකින් කපන්න පුළුවන්. ඒක නිසා මේ අමතර මේ ලොකු ටූල්ස් මොකුත් ඕන වෙන්නේ නැහැ. කටින් වීල් නම් අනා මේකෙන් ගානට කපන්න පුළුවන්. හරි ලේසියෙන්ම මේ විදිහට කපන්න. එතකොට මෙතන මෙහෙම කැපෙද්දි මේකත් කෙලින් යන්න ඕන. මෙතනත් ඉරක් ඇඳගෙන කෙලින් යන්න ඕන. එතකොට තමයි අපිට ලස්සන්ට මේ ජොයින්ට් එක ගානට මේ එන්නේ. යාළුවනේ මේ විදිහට හරියටම අංශක 45ට ඇඳලා හරියටම කපා ගන්න ලේසිම ක්‍රමය කියලා දෙන්නම්. මෙහෙම අඳින්න. මුලින්ම ඔයාලට කපන්න ඕන මෙතන ඉන්න තිබ්බා. ඒ කියන්නේ දැන් මේක අංශක 45නේ මෙහෙම තියෙද්දි මේක 90 මේක 45. ඊට පස්සේ ආයේ මේ නවතින තැන ඉඳන් මෙතනට මෙහෙම තියලා ඉරක් ඇඳ ගන්න. මේ විදිහට. ඊට පස්සේ උඩිනුත් එහෙම ඇඳ ගන්න. හරි. දැන් ඔයාලා කියතින් මෙහෙම කපද්දි මෙතනින් මෙහෙම කෙලින් කැපෙන්න ඕන මෙහෙම යන්න ඕන. එතකොට තමයි මෙතනත් කෙලින් එනවා මෙතනත් හරියට එනවා මෙතනත් මෙහෙම යනවා. එතකොට ගානටම කැපුණාට පස්සේ අපිට මේ දෙක මෙහෙම තියලා සෙට් කරන්න පුළුවන්. එතකොට තමයි අංශ 90ට ගානට සෙට් වෙන්නේ. මේ ලයින් එකේ ගානට මෙහෙම දිගට කපන්න ඕන. මේ ලයින් එකෙත් මෙහෙම යන්න ඕන. එතකොට ඔටෝම ඉස්සරහ ලයින් එකත් හරියටම එනවා. හරි යාළුවනේ අපේ ලීටි එක කපාගෙන ඉවරයි. දැන් මෙහෙම සෙට් කරන්න පුළුවන්. මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. මේ වගේ ස්ක්‍රූ වෙන අරගෙන මෙතනින් විදලා මෙහෙම දාන්න පුළුවන්. එහෙම සෙට් කරන්නත් පුළුවන්. එතකොට වෙන මොකුත් ඕනේ නැහැ. ස්ක්‍රූ වෙන හතරක් වටේට ඇල්ලුවා නම් ඒ ඇති. එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් හાર્ඩ්වෙයාර්ස් වල ගන්න තියෙන එපිෆික්ස් කියලා ගම් එකක්. මේක නම එපිෆික්ස්. එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා ගම් එක එපිෆික්ස්. එතකොට මේ එපිෆික්ස් එන්නේ ටියුබ් දෙකක. මේ වගේ ටියුබ් දෙකක. එතකොට මේක නිකන් දැම්මට ඇලවෙන්නේ නැහැ. මේක නිකන් දැම්මට ඇලවෙන්නේ නැහැ. මේ දෙකම 50-50 මික්ස් කරන්න ඕන. මේකෙන් බිඳුවයි මේකෙන් බිඳුවයි දාලා මික්ස් කරලා තමයි ගන්න ඕන. එතකොට යකඩ උනත් අලවන්න පුළුවන්, ගලවන්නත් බෑ. ඒ වගේ ලී අලවන ගම් එකක් තමයි එපිෆික්ස් කියන්නේ. මේ වගේ ටියුබ් දෙකක් එන්නේ එක පැකට් එකේ. ඊට පස්සේ කොහෙට හරි තැනකට මේකෙන් ටිකයි මේකෙන් ටිකයි දාලා හොඳට කලවම් කරලා ඒක තමයි ගන්න ඕන. ගාලා හෙලවන්න නැතුව තිබ්බනම් එහෙම සාමාන්‍ය පැය කීපයක් යනවා ඇලවෙන්න. ඇලවුණාට පස්සේ ගලවන්නත් බෑ.
මේ විදිහට යාළුවනේ ගම් ටික හොම ඔන්නෝම 50-50 දාගන්න. එක සමානව ටිකක් දාගන්න. ගොඩක් ඕනේ නැහැ මේක මේ පොඩ්ඩක් තවර ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ දෙක mix කරන්න ඕන හොඳට. එතකොට තමයි ගම් එක හැදෙන්නේ. සාමාන්‍ය මේ ගම් එක ගාපුවාම ඉතින් පැය 8ක් 9ක් යනවා හරියට වේලෙන්න. හරි යාළුවනේ මම යඩේට පත්‍ර කොලයක් දාගත්තා. නැත්නම් ඉතින් මේසෙත් එක තමයි ෆ්‍රේම් එක ගන්න වෙන්නේ. මේක මේසැලේ නේ හින්දා පත්‍ර කොලේ එතන සුද්ධ කරලා දාන්න පුළුවන් වැලිකඩ දෙයකින්. දැන් මේ විදිහට හොමුදර ගම් ටික වදින්න ඕන. හොඳට මේ කැපිච්ච කොටසේ වටේටම ගම් ටික ගාගෙන ගාන්න තියලා අංශ ගණුව බලන්න හරියට සෙට් වෙනවද කියලා. හරි යාළුවනේ මේ විදිහට තියාගන්න. ඊට පස්සේ මතක් කරලා බලන්න දැන් අපි මේ අංශ 45ට කපලා මෙහෙම සෙට් කරද්දී පොඩි මුළු කරස් යන්න ඉඩ තියෙනවා. එතකොට අපේ ෆ්‍රේම් එක ටිකක් ඇද වෙනවා. ඒක නිසා මෙන්න මේ විදිහට තියලා බලන්න මේ කොන් වලින් අංශ ගණුව තියෙනවද කියලා. ඒක පොඩ්ඩක් මෙන්න මෙහෙම තියලා ගාන්න කරලා හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට හරියටම හතරස්ස කැපිච්ච බෝඩ් කෑල්ලක් තියෙනවා නම් අපිට මේක ඇතුලෙන් තියන්න පුළුවන්. ඔය විදිහට හදාගන්න මේ පොඩි පොඩි හිඩැස් එහෙම ආවොත් සාමාන්‍යයෙන් ඒ වලට අපිට කරන්න ක්‍රම තියෙනවා. අපිට පුළුවන් මේකෙන් කැපෙන ලී කුඩු ටික මේ අස්සට දාලා සුපර් ග්ලූ ටිකක් දාලා උඩින් කපන්න පුළුවන්. ඒ වගේ ඒව ගානට ෆිනිෂ් කරන්න පුළුවන්. මුලින්ම මේ විදිහට අලව ගන්න ඕන. මේක ඉතින් ගොඩක් වෙලා යනවා. මෙහෙම අලවලා ඕනනම් තවත් හයියට පොඩි ස්ක්‍රූ වෙන හතරක් දැම්මත් ඒක ආට් එකට ලස්සනට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතනින් අයිනින් විතර ඇණයක් දැම්මත් ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට තවත් හොඳට හිටිනවා. හරි යාළුවනේ මේ ගම් ගෑවා ඇලවෙන්න වෙලා යන නිසා මම මේ ඇණ හතරක් වටෙන් දාගත්තා. ඉක්මනට ඔයාලට පෙන්වන්න ඕන හින්දා මේක දැන් ඇලුනහම හොඳට හයියටත් හිටිනවා. ඊට පස්සේ අපි එල්ලන්න ඕන මේ වගේ කොකු දෙකක් ගන්න. මේ කොකු දෙක මෙහෙම තියලා මේ ලීයේ මෙහෙම කරව ගන්නත් පුළුවන් ටික හයියෙන් අල්ලලා. මොකද මේ ලී නිකන් මේ වගේ ස්ක්‍රූ මෙහෙම යවන්න පුළුවන්. එච්චර හයිය නෑ ඔය වගේ විදින්න දෙයක් නෑ. නිකන් මෙහෙම අතින් කරකවන්න පුළුවන් ස්ක්‍රූ එක තියලා. right ඊට පස්සේ මේ දුරට සමානව මේ පැත්තෙනුත් මේ කොක්කක් එල්ල ගන්න. මැදින් එකක් දැම්මත් ප්‍රශ්නයක් නෑ. එකක් විතරක් දෙපැත්තෙන් දානවා නම් මෙහෙම දාන්න ඕන. යාළුවනේ මම කළු බෝඩ් එකක් බෑක් සයිඩ් එකෙන් තියලා අලව ගන්නවා. ඔයාලට කැමති කලර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඇලවුවට පස්සේ අපිට එහා පැත්තෙන් ෆොටෝ එකක් ලස්සනට අලවන්න පුළුවන්. මුලින්ම මෙහෙම බෝඩ් එකක් අලව ගන්නවා. අලව ගන්නත් පුළුවන් පොඩි ටින්ට සැන ගන්නත් පුළුවන් කැමති විදිහට. මේකට ෆික්ස් කරගන්නයි ඕන. යාළුවනේ මේ වගේ වෝල් එකේ ලස්සනට අපිට මේ ෆ්‍රේම් එක හැංග කරන්න පුළුවන්. ඊට පස්සේ ලස්සන පිච් එකක් මේකට අලවන්න පුළුවන් ඩබල් ටේප් එකක් දාලා. එතකොට ලස්සනයි. නිකන් ඉන්නේපා කොම කොම හරි කරපල්ලා බන් බිස්නස්. යාළුවනේ මොනවාරි බිස්නස් එකක් කරන්න ඉතින් ඔයාලට පුළුවන් විදියට උදව්වක් දෙන්න. right එහෙනම් අපි තව වීඩියෝ එකදී හම්බෙමු. travel with lahiru.